ආයුබෝවන්. හරිදී හරියට ගෙනින්න සීදිරිවේ උදැස්සන පුවත් විකාශයයි මේ. මමරුවනි කාකුමාරදාස ප්‍රථමින අවධානි දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. තේරීම් කාරක සභාව හමුවේ පිනේ සිටින අකමැති සූදානමෙන් ගණපූර්ණිය නොමැතිව පාර්ලිමේන්තුව කල්යයි. සියලු භාෂා මගින් අධ්‍යාපනයේ හැදෑරිය හැකි පාසල් ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. අධ්‍යාපන ඇමති කියයි. සභාව පවත්වාගෙන යාමට අවශ්‍ය ගණපූර්ණිය නොමැති වීමෙන් ජූලි මාස 23 වනදා දක්වා ඊයේ පාර්ලිමේන්තුව කල් තිබුණා. මේ පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස්. මේ තානාපති කාර්යාල සඳහා නිලධාරීන් පත් කිරීමේදී මම අහන්නේ රට නියෝජනය කිරීම සඳහා අපොස උසස් පෙළ සමත් කෙනෙක් යෙදවීම කොතරම් සාධාරණද? විදේශ සේවාවේ කීර්තිමත් නිලධාරීන් ඉඳෙද්දී යන්තම් උසස් පෙළ සමත් අය විතරක් මේ ප්‍රධාන රටවලට යවලා තමුන්නාසලා කරන්නේ පහුගිය ආණ්ඩුවේ කරපු වැඩේම නේද? සමහර වෙලාවට පළපුරුද්ද වෙනත් සුදුසුකම් සහ නොඑක් නොඑක් කාරණා මත පත් කරන්නේ නැති අපි අමාත්‍යතුමාගේ අවධානයට යොමු කළා. ඒකට වඩාත්ම නිවැරදි පිළිතුර ඔබතුමාට ලැබෙන සලස්සන විශේෂ භාර ඇමතිවරයාගෙන්. ගරු කථානායකතුමා, ඔබතුමත් අවධානය යොමු කරන්න. දැන් මේකේ සමහර අයගේ උපාධි තියෙනවා. මේ උපාධි ඔවුන්ගේ වෙනත් විෂයන්ට අදාළ වුණාට විදේශ සේවාව සඳහා අදාළ වෙන්නේ නැහැ. විදේශ සේවාවේ අවුරුදු 20-30 කනම් පළපුරුද්ද සහිතව ඉන්නවා. ඔබතුමාලා මේ හොඳ රටවල් ටික දේශපාලනික පත්වීම් දීලා අර විදේශ සේවාවේ පළපුරුද්දක් සහිත නිලධාරීන් ටික දෙවෙනි තුන්වෙනි පෙළ රටවලට යවනවා. ඒකයි මේ තියෙන ප්‍රශ්නේ. නිවාසවලට වහලවලට සූර්ය පැනල හයි කරගත්තට පස්සේ ඉන්ඩස්ට්‍රි එක විසින් චෝදනාවක් ඉදිරිපත් කරනවා. ගණනය කිරීම හරහා බැලුවොත් මේගොල්ලන්ට ලාභයක් ලබා ගන්න බෑ, මේගොල්ලන්ට වෙන්නේ පාඩුවක් කියන එක. මෙවැනි ආකාරයෙන් සමාජය තුළ විශාල කැළඹීමක් හටගෙන තියෙනවා. ෆ්ලැට් රේට් එකකට යන අදහසක් අරගෙන තියෙනවාද? එහෙම ඒ තුළින් සමාජය තුළ කැළඹීමක් ඇති වී තිබෙන ආකාරයෙන් මේ ඉන්ඩස්ට්‍රි එකට වැටීමක් සිදු වෙන්නේ නැත්නම් ඉන්ඩස්ට්‍රි එක නැති වෙලා යන තත්ත්වයක් උද්ගත වෙනවාද කියන ප්‍රශ්නේ ඔබතුමා පැහැදිලි කරොත් හොඳයි. අවුරුදු 7කට 23-10 දීලා අවුරුදු 15ට පස්සේ 15කට අඩු කරන්නේ නැතුව අපි ලෙවලයිස් රේට් එකක් දීලා තියෙන 19.75. මේක කිසි බලපෑමක් නැතුව එදා ගත්ත ආදායමම අද ලබා ගන්න. net metering, net plus, net accounting කියන මේ නම් විතරයි අපි දීලා තියෙනවා. දැන් මේකේ තියෙන අසාධාරණ තමයි යම් අයට රුපියල් 45කුත් යම් අයට 22ක් කියන්නේ නැතුව අපි හැම දිනාටම එක මිලක් ගෙවන්න අපි තීන්දුව කළා තියෙනවා. එදා සමාජයේ අවශ්‍යතාවයට විතරයි සීමා වෙලා තිබ්බේ. අද ඕන තරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. ප්‍රතිපන්නයන කියන මේ හොරකම නිසා ඉන්දියාවෙන් දැන් අපේ රටේ දේශීය පුවක් ටික ගෙනියනකොට බදු ගහලා තියනවා වැඩි කියලා තමයි ගොවියා කියන්නේ. මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන තියනවද නැද්ද? මේක පොර රහසේ තවමත් වෙනවා කියලා තමයි ගොවියා කියන්නේ. country of origin දෙන්නේ වෙළඳ අමාත්‍යාංශයෙන්, ඊළඟට quarantine certificate එක දෙන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්, රේගු අයිති වෙන්නේ මුදල් අමාත්‍යාංශයට. එතකොට බැනුම් අහන්නේ මම. කරන්නට පුළුවන් උපරිමයෙන් මම හැම දෙයක්ම මට දීලා තියෙනවා මම කරගෙන යනවා. එතකොට ඇමතිවරයාට විතරක් මේක තනි කරන්න පුළුවන් කමක් නෙවෙයිනේ. හොඳයි. ඔය ඉතින් තමුන්නාන්සේලාට අවුරුදු 21ක් කරන්න බැරි වුණේවා මට කරන්න පුළුවන් කමක් නැහැනේ. ඔන්රබල් අමතුමා බෙලාවෙන කරු අමතුතුමා ඩක්කාලා කියනකොට ඔව්. ගරු කථානායකතුමා, මේ කරුණා හොරකම පටන් අරගෙන තියෙන්නේ 2013 අවුරුද්දේ. 2014 අවුරුද්දේ මේක ගජ රාමෙට කරගෙන ගියා. 2015 අවුරුද්දේ ඉඳන් අපි මේක නවත්තලා අද වෙනකොට මේක සම්පූර්ණයෙන්ම අපි නවත්තලා තියෙනවා. හරි, හොඳයි. එතකොට මේ ගිය රජය තමයි මේ හොරකම පටන් අරගත්තේ. මා නියෝජනය කරනු ලබන්නේ වත්මන් ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි. තවද වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන මතයට මා දිගින් දිගටම දේශපාලන විවේචනයන් සිදු කරනුයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත රටේ ජනතාවගේ හෘද සාක්ෂිය හරිහැටි හඳුනා ගනිමි. මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් මාහට දිගින් දිගටම විවිධ අඩත් තේට්ටම් වලට ලක්වීමට සිදු වී ඇත. ඔවුන් විසින් මාහට විවිධාකාරයෙන් වටකර පහර දීමට පසුගිය කාල සීමාව තුළ උත්සාහ ගනි. ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මා ඉදිරිපත් කරන පැමිණිලි කිසිවක් විභාගයට අරගෙන නැහැ. වරප්‍රසාද කමිටුවත් පොලිසියක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ මරණ තර්ජනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ නොවනවා නම් මේ රටේ සාමාන්‍ය ජනතාව කොහෙන්ද රැකවරණය ලබන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ගරු නියෝජකාරක සභාපතිතුමනි, එතුමා කියන කතාව සම්පූර්ණ ඇත්ත. ওই තත්ත්වෙට අපි මොන දුන්නා අපේ මන්ත්‍රීතුමා ඉතාමත් බරපතල චෝදනා ටිකක් මේ අවස්ථාවේදී එතුමාගේ කතාවෙන් ඉදිරිපත් කරුවා. ඇත්තම ඒ ගැන විස්තර ටික මට ලබා දුන්නොත් මම අනිවාර්යයෙන්ම පොලිස් ප්‍රතිතුමාත් එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය පරීක්ෂණ ටික ඔබතුමාලට සාධාරණ විදිහට කරන්නට වැඩ කටයුතු කරන්නම් කියලා මේ අවස්ථාවේදී කියන්නට ඕන. රොෂාන් නරසිංහ මැතිතුමාගේ ඍජු කොන්දට මම සිරසනම ආචාර කරනවා. ඔබතුමාලට විතරකුත් නෙවෙයි දැන් ටික ටික මටත් ආරංචි වෙ කියනවා මගේ කටවහන නොයෙකුත් දේවල් කරන්න උත්සාහ ගන්නවා කියලා. මගේ කට නම් අපි කිසිසේත්ම මාස් වහන්නේ නැහැ. ඒ වගේම අවසාන වතාවට කියන්න ඕනේ සියලුම මන්ත්‍රීවරුන්ට ඔය මරණ තර්ජන තියෙන කරුණාකරලා වාහනවල යනකොට පරිස්සමින් ගමන් කරන විදිහට මම කියනවා. මොකද අපි දන්නේ අපේ ජීවිතේ විශ්වාස නැහැ. සභාපතිතුමනි, මේ දෙවනි යෝජනාව පුද්ගලික මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන යෝජනාවක්, ලංකාවේ තියෙන මරණ දණ්ඩනය අහෝසි කිරීමට ඉදිරිපත් කරන යෝජනාවක්. I just want to explain sir. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාබලන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට තමන් කැඳවා ඇති බවත්, එය හමුවට ගොස් තොරතුරු ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරුන්ටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වුණා. පාර්ලිමේන්තු තීන්දු කළේ ඒ යෝජනාවේ සඳහන් චෝදනා පදනම් විරහිත බවයි. මේ පාස්කු ප්‍රහාරය සැලවූ ගමන්ම මම ආරක්ෂක ප්‍රධානීන් හමු වුණා. වහාම ක්‍රියාත්මක වීමට උපදෙස් දුන්න. අපගත් පියවර නිසා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට පුළුවන් වුණා. ඒ ගැන අපේ ආරක්ෂක අංශවලට මම ප්‍රශංසාව පුද කරනවා. විපතටපත් අයට සහන සැලසීමත් විනාශ වූ දේපල යලි ගොඩනැංවීමටත් අපේ ඇමතිවරු කැපවී වෙහෙසවී කටයුතු කරනවා. මේ කටයුතු නිසියාකාර සිදු වූ බව දැන් පාර්ලිමේන්තුවත් පිළිගෙන තිබෙනවා. මේ අතර තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ප්‍රහාරය පිළිබඳ බුද්ධිංශ තොරතුරු නිසි ආකාරයට නිසි තැන්වලට සංනිවේදනය නොවීමයි. බුද්ධි මණ්ඩලයේ අවධානය මේ ගැන කිසි අයුරින් යොමු නොවීම අප මුලින් කළේ ත්‍රස්තවාදීන් සොයා ගැනීමේ මෙහෙයුමයි. අපට එය සාර්ථක කරගන්නට පුළුවන් වුණා. ඊට පසුව අපි බුද්ධි තොරතුරු සංනිවේදනය නිසියාකාරව සිදු නොවීම ගැන හොයන්ට පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක් පත් කළා. මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත් එය නීත්‍යානුකූල බව අධිකරණයේ පිළිගෙන තිබෙනවා. අපට හංගන්ට දෙයක් නැහැ. ඒ නිසා තේරුම් කාරක සභාවට හමුවට යන්න බයක් නැහැ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියවනවා. විශ්වාස භංග යෝජනාව විවාද කරද්දිත් වැදගත් කරුණු ගණනාවක් රටට හෙළි කරන්නට අවස්ථාව ලැබුණා. අපට අවශ්‍ය මෙවන් ත්‍රස්ත කටයුතු යළි සිදු නොවන ආකාරයට පදනම දමන්නට රටේ ජාතියේත් අනාගතය වෙනුවෙන් එසේ කළ යුතුයි. නැතිනම් එය දේශද්‍රෝහී ක්‍රියාවක්. ඒ නිසා තේරීම් කාරක සභාව මගින් අප සත්‍ය සොයා ගන්නවා. ඒ වගේම අධිකරණ හමුවේද මේ සිද්ධිය සම්බන්ධ නඩුවක් තිබෙනවා. එතනදී සත්‍ය හෙළිවේවි. මේ සත්‍ය අපි හෙළිදරව් කරගන්නේ පුද්ගලයන් හෝ දේශපාලන පක්ෂ ඉලක්ක කරගෙන නොවේ. සත්‍ය හඳුනාගෙන අඩුපාඩු වී ඇත්නම් අනාගතයේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීමටයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් පොලිසියට සහ අල්ලස් කොමිසමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රිෂාඩ් බදුදීන්ට විරුද්ධව මන්ත්‍රීවරු 7-8 දෙනෙක්ම ස්වාමීන් වහන්සේලා කීප නමක්ම බරපතල පැමිණිලි ඉදිරිපත් කළා තියෙනවා. ඔහු දැන් සතොස වංචනික විදියට හොර නන්දාලා ගත්ත සිකුරිටියාගේ වැටුප වගේම හාල්වල කරපු වංචා මේ සියල්ල පිළිබඳ මම දැක්ක ඊයේ මන්ත්‍රීවරු දෙන්නේ දීර්ඝ ලෙස කරුණු කියනවා. සතොස නිලධාරි ජ්‍යෙෂ්ඨ කලමනාකරුව කියලා සාක්ෂි දීලා තියෙනවා. මේ සියල්ල මැද රිෂාඩ් ඉන්නවා. ඊයේ ඔහු අභියෝග කරනවා පාර්ලිමේන්තුවේ මට ඔප්පු කරන්න එකක් ඔප්පු කරන්න ඔහු අයින් වෙනවා. එසම මම විශේෂයෙන් මේ ගැන ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිවරයා හැටියට ඒ වගේම පොලිස්පතිතුමාටත් ආරක්ෂක ලේකම්තුමාටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ටත් අල්ලස් හා දූෂණ වංචා කොමිසමේ ප්‍රධානීන්ටත් මම මේ කාරණේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා ඔහුනට චෝදනා කරන්න කැමතියි. එනිසා මම කියන්න කැමතියි අපි මේ තත්ත්වය මෙහෙමම
ඉස්සරහට යනවනම් රිෂාන් නිදැල්ලේ හැසිරෙනවනම් අපි පොලිසියට විරුද්ධව අල්ලස් කොමිසමට විරුද්ධව අධිකරණ මේ කටයුතු කිරීම සඳහා මේක දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා කියන එකත් මම කියන්න කැමතියි. දැන් ලංකාවේ දේශපාලන හැදෙච්ච අලුත් ද්‍රෝහයක් දේශපාලන ජලබීතිකා. දේශපාලන ජලබීතිකා හැදලා තැන් තැන්වල නම් දොඩවන. මේ දේශපාලන ජලබීතිකා හැදලා හීනමානින් දොඩවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොට්ටුවේ මේ උන්දල ගමට ගිහිල්ලා තමන්ගේ පාක්ෂිකයන් යනකොට පොට්ටුවේ වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වේවා ඒගොල්ලෝ එක හේලා කරන ඉල්ලීමක් තියෙනවා. ඒ තමයි තොපු එකතු වෙලා වරේකට ලක්ෂ 65 පිටාව තියෙනවා කියන කාරණා තමයි කියන්නේ. ඒ නිසා පැහැදිලිව මේ දෙසැම්බර් මාසයේ එන ජනාධිපතිවරණයේ වළක්වන්න කාටවත් බෑ. යම් කිසි විදිහකින් කවුරු මොක්කරි උසාවියකින් තීන්දුවක් දුන්නොත් ජනාධිපති ඊළඟ ජනාධිපතිවරණයට වළංගු ව්‍යවස්ථාවේ තියෙන ජනාධිපතිවරණය පිළිබඳව වගන්ති වළංගු වෙන්නේ 2015 මැයි මාසේ ඉඳලා කියලා. එහෙම වුණොත් ඉතින් අපිට ගෝඨාභය රාජපක්ෂ මහත්තයලා සහ වෙන කවුරු හෝ ඉන්න ඕන. එහෙම වුණොත් මහින්ද රාජපක්ෂ මහත්තයට ගන් දෙන්න පුළුවන්. නමුත් මහ පොළවේ අද තියෙන යථාර්ථය තමයි ජනාධිපතිවරණය 2018 මාසේ 8 වෙනකොට කිලිවර කරන්න ඕනේ. පොදු ප්‍රවාහනයේ ජනතාව ඈත්ව සිටින මොහොතක එය ශක්තිමත් කළහොත් මගින් නැවතත් පොදු ප්‍රවාහනයට යොමු වන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ දෙවන්ත පෙරළියක් ඇති කරමින් Google Transit විශේෂාංගය මෙරටට හඳුන්වා දීමේ මූලික ව්‍යාපෘතිය ආරම්භ වුණා. ඒ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 25 වැනි සංවත්සරයේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අමතක කරන්න එපා අපිට ප්‍රවාහන සේවා දෙකක් තියෙනවා. විශේෂයෙන් මම මේ කතා කරන්නේ බස් රථ ගැන. අපි මේ දුම්රිය පැත්තකින් තියෙන බස් රථ ගැන අපි සාකච්ඡා කරොත් අද වෙනකොට පෞද්ගලික අංශය රාජ්‍ය අංශය කියන අංශ දෙකම එකට එකහු කරගෙන යන ක්‍රමවේදයක් තමයි අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ අපි කරන හැමදේම ගමනාන්තය යන්න ඕනේ අපේ රටේ මගියට. මම හිතන්නේ මෙතන තමයි අපි වරද්ද ගන්න තැන. අපි හැම වෙලෙම අපි ළඟම උන දුම්රිය උන පෞද්ගලික බස් උන අපි ගැන හිතනවට මිස මගිය ගැන හිතන්නේ නැහැ. මෙන්න මේ ක්‍රමය තමයි අපි වෙනස් කරන්නේ. දුම්රිය ගමන්ද බස් රටද මේ සියල්ලම මගින් සන්තෝෂයෙන් යන ගමනක් බවට පත් වෙනවා. හැබැයි පහුගිය කාලයක නැති වෙලා තියෙනවා. ඒකින්ද තමයි හුඟක් අය පෞද්ගලික ප්‍රවාහනයට ගිහිලා තියෙන්නේ. මේ පෞද්ගලික ප්‍රවාහනයට අපි හැමදෙනාම යනකොට පාරවල් ලොකු වෙන්න ඕනේ. මෙවැනි දේවල් වලින් තමයි මූලිකම ප්‍රශ්න ඇති වෙන්නේ. අපේ පොදු මගී ප්‍රවාහනය බස් රථ දුම්රිය හරි විදිහට තත්වයකට අපිට ගේන්න පුළුවන් වුණොත් හුඟ දෙනෙක් නැවත වරක් මේ ප්‍රවාහන සේවයට අනිවාර්යයෙන්ම එනවා. ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව රජය ආරක්ෂා කිරීමට ගෙන ආ යෝජනාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශේහන් සේමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ඊයේ අත්වෙච්ච ප්‍රතිඵලය ගැන පුදුම වෙන්නේ නැහැ. රිෂාඩ් බදුරුදීන් අමාත්‍යතුමාගේ අමාත්‍යතුමාට විරුද්ධව එල්ල වෙච්ච විශ්වාසභංග යෝජනාව දියාරු කිරීම සඳහා ඊළඟට එතනදී ආණ්ඩුවට සිදුවන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඒ යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දීලා රජයට සිදුවන අපහසුතාවය මගහැරීම සඳහා තමයි ජනතා විමුක්ති පෙරමුණ මේ රජයට විරුද්ධව විශ්වාසභංග යෝජනාව කරගෙන ආවේ. මේ හැදුවේ කැන්ඩිලා බිඳිලා විසිරිලා ගිහිල්ලා තිබ්බ එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට නැවත එකතු කරලා දෙන ව්‍යායාමයේ තමයි ජනතා විමුක්ති පෙරමුණ කරේ. එතකොට අපි ජනතා විමුක්ති පෙරමුණෙන් අහනවා ජනතා විමුක්ති පෙරමුණ කොයි අවස්ථාවේ මොන උත්සාහයක්ද දරුවේ සැබවින්ම රජය පරාජය කරන්න. එහින්ද අපි කිසිසේත්ම මෙය රජය පරාජය කිරීමට ගෙනාපු විශ්වාසභංග යෝජනාවක් නෙවෙයි රජය ආරක්ෂා කර ගැනීම සඳහා ගෙනාපු විශ්වාසභංග යෝජනාවක් හැටියට තමයි දකින්නේ. දැන් මේකේ ඒගොල්ලන්ගේ තියෙන අරමුණ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම. ඒ තුලින් තමන්ගේ පක්ෂයෙන් දියවි යන පාක්ෂිකයව ආරක්ෂා කිරීම තමයි දෙවැනි කාරණය. ඊළඟට ආණ්ඩුවට විරුද්ධව පාගමනක් එනවා නුගේගොඩට. ඒ පාගමන ඇවිල්ලා චෝදනා කරන්නේ කවුද? මහින්ද රාජපක්ෂ මැතිතුමාට. මේ ආණ්ඩුව විරෝධී කණ්ඩායම චෝදනා කරන්නේ විපක්ෂ නායකතුමාට. අනුර කුමාර දිසානායක මැතිතුමාට අමතක වෙලා තියෙනවා මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නැමෙයි ජනාධිපති කියන එක අගමැති එතුමාගේ ආණ්ඩුවක් නැමෙයි කියන එක අමතක වෙලා තියෙනවා. ඒක තමයි ඇත්ත தত্ত্বය. අර වල්ලාගේ මැක්ක වගේ හැම එකටම මහින්ද රාජපක්ෂ කියන එක තමයි කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජය ඒ විශ්වාස භංගයේදී ජයග්‍රහණය කරා කියලා අද උදම්මනනකොට මම හිතන්නේ ඒක පරාජයටපත් වුණා කියලා මේ විපක්ෂයට අද චෝදනාවක් නගනවා ජනතා විමුක්ති පෙරමුණ විසින්. ඊයේ
ඒ ප්‍රතිඵලය පිළිබඳව අනුර කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා සඳහන් කරනවා මේක දිනන්න තිබුණු හොඳම අවස්ථාවක් මේ පරාජයට පත් කරේ මේ සඳහා සහයෝගය ලබා නොදුන්නේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා කියලා. ඒ වගේම මේකට වක් කියන්න ඕනේ ආර් සම්බන්ධන් මැතිතුමා කියලා. ඒ අයගේ පිටෙන් තමයි මේගොල්ලෝ මේ ජයග්‍රහණ කරේ කියලා. ජනතා වික්ත වෙන බොහොම පැහැදිලිවම දන්නවා මේකව අපි ගෙනාවට මේක පරාජයට බවට පත් වෙනවා කියන්නේ. ඒ කරපු චෝදනාවල් තුල එතුමා මේ වෙලාවේ කරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආණ්ඩුව මේක පෝෂණය කරලා මේක ශක්තිමත් කරන්න තමයි මේ කටයුතු කරේ. සියලු භාෂා මගින් අධ්‍යාපනයේ හැදෑරිය හැකි පාසල් ක්‍රමවේදයක් ඇති කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. අරුන් මාණික්ක වාසගම් හින්දු ජාතික පාසලේ නව සිව්මහල් ගොඩනැගිල්ලට මුල් කල තිබීමේ උත්සවය විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එම අවස්ථාවට එක්වමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා දෙමළ භාෂාවෙන් කතා කරන අයට අධ්‍යාපන ලබන අයට අත් වශයෙන්ම පාසල්වල හිගයක් තියෙනවා. මම අධ්‍යාපන ඇමතිකම මට බාර දුන්නට පස්සේ අපේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට ගෙනල්ලා කිව්වා කොළඹ ලොකු ප්‍රශ්නයක් තියෙනවා දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලබන පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල්වල බරපතල ගැටලුවක් තියෙනවා ඒ පාසල් දියුණු කරන්න කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි මේ සඳහා අපි දැන් තවත් පාසල් කීපයක් අපි ආරම්භ කරන්න කටයුතු කරමින් යනවා. දැන් අපි ආරම්භ කරන පාසල් භාෂා තුනෙන්ම කටයුතු කරන පාසල්. අපි හැම භාෂාවෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට තමයි මේ පාසල් හදන්නේ. අපි මේ පහුගිය අවුරුදු පහ තුල දරුවෝ ඉන්නවා 145ක් විතර රජයේ පෞද්ගලික ජාත්‍යන්තර මේ හැම දරුවෙක්ම අපි සුරක්ෂා රක්ෂණ යටතේ අපි රක්ෂණය ලබා දීලා තියෙනවා 102ක රක්ෂණය. හෙට අනිද්දා අපි ටැප්ස් පරිගණක දෙන එක ක්‍රියාත්මක කරනවා. අපි අගෝස්තු අන්තිම සැප්තැම්බර් මුල වෙද්දී අපිට පුළුවන්කම ලැබෙනවා මේ රටේ 100ක් ටැප් පරිගණක ලබා දෙන්න සියලුම ජාතික පාසල් සහ ඒ ගුරුවරුන්ට සහ ඊට මාස කිහිපයකට පස්සේ සියලුම උසස් පෙළ කරන දරුවන්ට සහ ගුරුවරුන්ට අපි ටැප් පරිගණක ලබා දෙනවා. පසුකේදා ආණ්ඩුවෙන් ඉවත් වූ මුස්ලිම් අමාත්‍යවරුන්ට නැවතම අමාත්‍යතුර ලබා දීමේ කිසිදු ගැටලුවක් නොමැති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ජනතා විමුක්ති පෙරමුණ මේ මං හිතන්නේ මේ වෙලාවේ අපේ පක්ෂයට පොඩි තල්ලුවක් දුන්නා කියන එක තමයි මට නම් හිතෙන්නේ. විශ්වාස භංගයේ අපි ගේනකොටම දන්නවා මේක ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. මොකද අපි දැක්කනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගිය සැරේ TNA මන්ත්‍රීවරු සල්ලි වලට ගත්තා. ඒ වගේම අපේ පක්ෂ කණ්ඩායමක් සල්ලි වලට ගත්තා. හැබැයි මේ සැරේ සල්ලි වලටවත් ගන්න හිටියේ නැහැ කවුරුවත්. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ සද්දේ දාන තරමට ඒගොල්ලන්ගේ වැඩ නැහැ. නැවත වතාවක් මේ අඳුරු යුගයට යන ජනතාව ලෑස්ති නැහැ. පක්ෂව 92 දෙනෙක් හිටියා. ඉතින් එච්චර තමයි හිටියේ. දැන් ඒගොල්ලෝ කිව්වනේ අපිට 103ක් තියෙනවා, 106ක් තියෙනවා, 107ක් තියෙනවා. එහෙම හිටියේ නැහැ කට්ටිය. ඒක බලන්න ඕනේ ඒගොල්ලන්ගෙන්. ඉතින් ඒගොල්ලෝ වුණත් ඒ කණ්ඩායමට කැමැත්තක් නැති බව පෙන්වුවා ඒකෙන්. මං හිතන්නේ ඒගොල්ලන්ට විරුද්ධව තියෙන චෝදනා තියෙනවා නම් CID එකට පැමිණිලි කරන්න කිව්වා, උසාවියට නඩු දාන්න කිව්වා. හැබැයි ඉදිරිපත් වෙච්ච කිසිම චෝදනාවක් නැහැනේ. දැන් ඉදිරිපත් කරපු චෝදනා ඔප්පු කරගන්න බැරුව ඉන්නවා. නිකම් මාධ්‍යයට ඇවිල්ලා පුප්පන්නේ නැතුව ඒගොල්ලන්ට චෝදනා තියෙනවා නම් පුද්ගලික නඩුවක් දාන්න තිබ්බා. එහෙම නැත්නම් CID එකට පැමිණිලි කරන්න තිබ්බා. ඉතින් එහෙම දේවල් කරලා නැහැ. තිබිච්ච චෝදනා සමහරවොන්ට කිව්වා මේ කප්පරක් තියෙනවා කියලා කිව්වා. හැබැයි සමහරවොන්ට 2යි 3යි එහෙමයි කිව්වේ. හැබැයි ඒ චෝදනාත් හරියට ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා. මං හිතන්නේ ඉතින් එහෙම වැරද්ද වෙලා නැත්තම් ඒගොල්ලන්ට ලබා දීම සාධාරණයි. බස්නාහිර පළාත දකුණු දිසාවේ අපරාධ කොට්ටාශයේ හා රථවාහන කොට්ටාශයේ විවෘත කිරීමේ උත්සවය ඊයේ මිරිහාන පොලිස් භූමියේදී පැවැත්වුණා. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත දකුණු දිසාවේ අපරාධ කොට්ටාශය හා රථවාහන කොට්ටාශයේ විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ මිරිහාන පොලිස් භූමියේදී පැවැත්වුණා. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සඳහා රථවාහන පාලනය හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා. ගල්කිස්ස, නුගේගොඩ, කැලණිය, ගම්පහ කොට්ටාශ අතර තමයි ප්‍රධාන වශයෙන්ම අපරාධ සිද්ධ වෙන්නේ. මේ රථවාහන අංශයත් අපරාධ අංශයත් තිබුණාට රථවාහන පරිපාලනය විතරක් ඒ අංශෙන්
නෙමෙයි මේ දෙක සම්බන්ධ කළ යුතුයි. මොකද රථවාහන ආංශයට අනුයුක්ත රේඩියෝ කාස් තියෙනවා, මොටර් සයිකල් තියෙනවා. මේක අපරාධ මැඩ පැවැත්වීම සඳහා යොදා ගන්න පුළුවන්. කාලයක් යනකොට නැත්තම් රථවාහන රාජකාරිය වලට පමණක් සීමා වෙනවා එම නිලධාරීන්. මේ දෙක සම්බන්ධීකරණය කළා අපරාධ වළක්වන්න කොහොමද රථවාහන රාජකාරිය යොදන නිලධාරීන් යොදා ගන්න. ඒ වගේම මාර්ග ආරක්ෂාවත් රථවාහන පරිපාලනයත් ඒ ආකාරයෙන් සිද්ධ කරන්න නියෝජ්‍ය පොලිස් පතිවරයා වගේ බලාගත යුතුයි. රිදී මාලියද්ද කුඩා ලුණුක විද්‍යාලයේ ඉදිරිපිට ඊයේ දින විරෝධතාවයක් පැවැත්වුණා. රිදී මාලියද්ද කුඩා ලුණුක විද්‍යාලයේ ඉදිරිපිටදී දෙමාපියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. ඒ එම විද්‍යාලයේ වසර 10ක සිට පවතින ගුරු හිඟය සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්. විශේෂයෙන් අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනේ මේ පිළිබඳ කාරුණික අවධානය යොමු කරලා මේ පාසල ළඟම පාසල හොඳම පාසල කියන මට්ටමට පත් කරන්න, මේ ගම්මානයේ පාසලත් ඒ තත්වයට පත් කරන්න අවශ්‍ය කරන ගුරු භවතුන් නියමිත ගුරු භවතෙක් දැන් වර්ෂ 10ක් තිස්සේ මේ කනිෂ්ඨ විද්‍යාලයේ ළඟම පාසල හොඳම පාසල නම් මේ කනිෂ්ඨ විද්‍යාලයත් මහාවිද්‍යාලයක් බවට පත් කරලා මේ දෙමව්පියන්ගේ දරුවෝ ඒ 13 වර්ෂයේ දක්වා මේ පාසලෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා හිමිකම් කියන දරුවන් බවට පත් කරන්න අවශ්‍ය කරන ගුරු භවතුන් සහ මහාවිද්‍යාලයක් බවට පත් කරන්න අවශ්‍ය කරන කටයුතු ඉෂ්ට සිද්ධ කරන දෙන ලෙස තමයි හාමුදුරන් වහන්සේ හැටියට මගේ ඉල්ලීමත් එවාගේ මේ දෙමව්පියෝ කාරුණික ඉල්ලුම් කරන්නේ. ඒ කාරණාව විද්‍යාලයට විද්‍යා ගුරුවරයෙක් නැහැ, ඒ වගේම තමන්ගේ මව් බස සිංහල භාෂාව ඉගෙන ගන්න ගුරුවරයෙක් නැහැ, ප්‍රාථමික අංශ ගුරුවරු නැහැ, ඒ වගේ ගුරු අඩු පහළු ගොඩාක් මැදියේ අපේ දරුවන්ට අධ්‍යාපනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. රජයේ මගින් වතුකම්කරුවන්ට ලබා දෙන රුපියල් 750 මූලික වැටුපට අමතරව ලබා දීමට පොරොන්දු වූ රුපියල් 50 වැටුප කඩමින් ලබා දෙන ලෙසට රජයට බල කරමින් ලංකා වතුකම්කරුවන්ගේ සංගමයේ මගින් ඊයේ හැටන් නගරයේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණා. වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිති පසුගියදා අත්සන් කළ රුපියල් 750ක මූලික වැටුපට අමතරව රජය මගින් වතු කම්කරුවෙකුට ලබා දීමට පොරොන්දු වූ රුපියල් 50 වැටුප ලබා දෙන ලෙසට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමය මගින් හැට නගර මැදේ පුංචි බෝධි අසලදී ජනතා පෙත්සමකට අත්සන් ලබා ගැනීම ආරම්භ කළා. හැටන් නගරයේ පුංචි බෝධි අසලට එක් වූ සමස්ත ලංකා වතු කම්කරු සංගමේ සභාපති කිට්නන් සෙල්වරාජ් සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් JMA ප්‍රේමරත්න යන මහත්වරුන් පක්ෂයේ සමාජිකයන්ව දැනුවත් කර අදාළ ජනතා පෙත්සමට අත්සන් ලබා ගැනීම මෙහිදී සිදු කරනු ලැබුවා. එම පක්ෂයේ ලේකම් JMA ප්‍රේමරත්න මහතා කියා සිටියේ ඉකුත් මැයි මාසයේ සිට වතුකම්කරුවන්ට රජය මගින් පොරොන්දු වූ වැටුප ලබා දිය යුතු අතර එසේ නොවුනහොත් සමස්ත ලංකා වතුකරයම සහ දෙවයින පුරා ජනතාව දැනුවත් කර ජනතා පෙත්සමට අත්සන් ලබාගෙන අදාළ පෙත්සම රජයට ලබාදී අදාළ රුපියල් 50 වැටුප ලබා දෙන ලෙසට බල කරන බවයි. ආණ්ඩුව පහුගිය 10 වැටුප අරගලේ තියෙන කාලේ ආණ්ඩුවේ නවීන දිසානායක ඇමතිවරයා ඇතුළු ඇමතිවරු පොරොන්දු වුණා වැටුප් සටන දියකර හැරලා ඉවරුනම් පස්සේ වතුකම් කර රුපියල් 50 2019 අයවැයෙන් වැඩි කරලා දෙනවා කියලා. හැබැයි දැන් ජූනි මාසයේ වැටුපත් ගෙවලා ඉවරයි, ආණ්ඩුව මේක ඉෂ්ට කරේ නැහැ. සමස්ත ලංකා වතුකම්කරු සංගමය මගින් සංවිධානය කළ ජනතා පෙත්සමට අත්සන් ලබා ගැනීමේ වැඩසටහනට හැටන් ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී වුණා. ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන විශ්වාස භංග යෝජනාවෙන් සිදු වූයේ ආණ්ඩුව තවත් ශක්තිමත් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ විශ්වාස භංග යෝජනාව ගෙන එනකොට ඒගොල්ලන්ගේ අරමුණ උනේ ඒගොල්ලන්ගේ පෞහෝද ගන්න. එහෙම නැතුව මේ ආණ්ඩුව පරාජය කිරීමේ සැලැස්මක් තිබුණේ නැහැ. අපි විශ්වාස භංග යෝජනාව ගෙන ආපු වෙලාවේ අපි පරාජය කිරීමේ සැලැස්මක් ඇතුව ගෙන ආවේ. ඒ සැලැස්ම ක්‍රියාත්මක උනේ නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඔක්කොම ඒ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද දෙන්න ආවෙත් නැහැ. දෙමළ සන්ධානයේ
එකඟතාවයන් වෙනස් වීමටත් යෙදුණා. කෙසේ නමුත් අන්තිමට උනේ ආණ්ඩුව එක්තරා ප්‍රමාණයකට ශක්තියක් ලැබුවා. 119ක් ලබාගෙන මේ වන විට පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ තියෙන එකපාර්ශ්වික විපක්ෂයේ මන්ත්‍රීවරු කොටාබේ රාජපක්ෂ මහතා නීත වශයෙන් ජනාධිපතිතුමනි ඉදිරිපත් කළා. කවුරු හරි අපි තීන්දුව කළොත් අපි තීන්දුව කරන්නේ ඒකමතිකව. ඒ අපේක්ෂකයා දැනගන්න පුළුවන් දහවෙන් දවෙනකොට. මම දිගටම යෝජනා කරලා තියෙනවානේ චමල් රාජපක්ෂ මැතිතුමාගෙන් එක්සත් ජාතික පක්ෂ ඇතුලේ ලොකු ගැටුමක් තියෙනවා. ඒ ගැටුම එන්නේ පැලැන්ති ප්‍රශ්නයක් උඩ. එදා ප්‍රේමදාස මහත්තයාටත් මේ ප්‍රශ්නේ තිබුණා. කෙසේ නමුත් එතුමා ජනාධිපති අපේක්ෂකයා වීමට පුළුවන් ශක්තියක් එතුමාට තිබුණා. සියතු දැසන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස උණුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය වන www.siathnews.lk වෙබ් අඩවිය වෙත යළිතම අපගේ මධ්‍යහන පුවත් විකාශය තුළින් ඔබට සුබදා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.